ෞද්‍යයාරූ පහනිය ෝති සන්න ේදනය කරන තුම් ූ දායකත්ව සධර්ම දේශනාාව මිලෙසින් අරම්භ කරන්නට මෙස වූදානම. සධර්ම දේශනාපාත්වන්නට අප කරෙ මහ අනුකම්පාාවෙන් මෙදම් සභා මණ්ඩපේට වැඩමකොට බදාල පුච්චපාද කෝරලයාගම සරනතිස්ස ගෞරවනය සාමින් වහන්සේ අපි සියලු දිනාමෙක් සාධනාධ පාත්පාපිළි ගනිමු. සාධූ සාධූ සා. තුම් මූ ධර්මදානමය පුන්න කරමයට නන් අයුරින් දායක වූ සිරුද දෙනනාගේ සහභාගිත්වයෙන් මෙමතු මූ සදධර්ම දේශනාව මෙලෙසින්මුළු ලෝකේටම සන්ඩිබේදනය කරන්නට පින්වර දායකත්වය ගෙන කටයුතු කරනවා. එසේ නම් සද්ධර්ම දේශනාව අපකිරේ හත් අනුකම්පාවෙන් මෙතැන සිට පත් පන්නට ගෞරුහනයේ සාමි් වහන්සේට රධනා කරනවා. සමන්තාචකවාලිය සු අත් ්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස්හවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්සෙ භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ් සත ුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ഞුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස බගබතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ഞුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටිහතඥානචාරස්සෙ. දස බලදරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ. සතාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සීල දෙනාම සූදානන් වෙන්නේ තිළෝගුරු සාන්තිනායක සම්මාර් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල පරම ගම්බීර වූ රතන සූත්‍රදේශනා වැසරු කරගෙන සිදුකරනු ලබන තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. මේ සැදැහවත් පිරිස දායකත්වය දරුණු ලබන්නේ එඋතුම් වූ රතන සූත්‍රදේශනා වැසිරු කරගෙන සිදු කරනු ලබන විසිත් දෙවෙනි ධර්ම දේශනාව සඳහා. පිනතුනි අද අපි මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රථන සූත්‍ර දේශනාව තුන්වෙනි ගාථරත්නේ යංකංකිවිත්තන් ඉදවා හුරංවා සගගේ සුවායන් රතනං පනීතන් තියන මේ ගාතාරත්නය මුලික කරගන සිදු කරන දෙවැනි ධර්ම දේශනාව හැටියට අපි පළවෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා මේ මනුස්ස ජීවිත කොයි තරං දුර්ලබව ලැබෙන ජීවිතයක්ද මේ වටිනා මනුස්ස ජීවිතය තර රැකගත යුතු ජීවිතයක් ද කියන කාරණාවන් පිළිබඳරව එතනද අපි විශේෂයෙන් පැහැදිලි කළා අද මනුස්්‍යෝ වෙලා ඉපදිලා ඉන්න අපි පෙර භවයක බඹලොවත් හිටියා තව නොයෙක් බවවල දෙව්ලොවත් හිටියා බඹලොව ඉන්ඩ දෙව්ලව ඉන් මධිවිච්චි කුසල් නිසා අපි අද මනුලුවටය වෙල්ල ඉන්නවා ඒකින් අපිට තේරෙන කාරණාව තමයි ක්‍රමාණුකූලව ඉහළ ඉඳල පහලට එන බව ඒකෙන්නේ අපි සන්තකව තිවිච්ච කුසල් මේ වෙනකොට සෑහෙන්ඩ වියදන් කරලායි තියෙන්නේ ඉතින් එහෙම බලහම ඉහල ඉඳල පහළ යනවා කියලා කියන්නේ මේක ආපාහට යන පාරය. මනුසලුවකේ අතර වෙලා ඉන්නවා කියල කියන්නේ අපායට යන අතර මග තවත් එක සන්ධිස්ථානය විතරයි හැබැ මේක ඉතා විශේෂ සන්ධස්ථානයක් මොකද මේ නවාතනෙෙන් පුළහන් ආපහූඩට ඇන්ඩත් ඒමරඇත්තන් කැමතින පල්ල හැට යන ගමන තවත් වේගවත් කරගෙන පල් හැටයන්ත් මේ නවාතැන්පල හොඳයි නමුත් ප්‍රඥාවන්තයක් කවදාවත් පහල යන්ඩ නෙමේ උත්සාහ කරන්නේ ඉහලට යන්ඩ. ආං ඒක නිසා මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් අපි උසස්ම ප්‍රතිඵලයක් ලබන්්ඩුවෝනේ. පින ඉහල ඉඳල පහලට එනව ලතං සුගතිය ඉදල ක්‍රමාණුකූලුව පල්ල හැට පල්ල හැට යනව කියන කාරණාවල්. අපට මනාව ප්‍රත්‍යක්ෂ කරගන්ඩ තොරතුරු කොච්චර තියෙනවා දපිය අතර. එකං හිතල බලන්ඩ අපේ ගෙදරක අපේ පවුලක් අරගත්ත හම. පවුලක් කියල කියන්නේෙ හරියට හතරමං හන්දිියයක් වවාගේ තැන. මොකද මේ නොයෙක් පැතිවලින් හතර දිසාවෙන් එන අය මේ හතරමං හන්දයේදි මුුණ ගැහෙනවා. හැවේ හතරමං හන්දියේදි මුුණගැහිලා ගොල්ල වෙනවෙෙන පැතිියොල්ට පිටත් වෙලා යනවා සමහර දෙන්නෙක් එක පාරිමයනවා සමහරලාට හතර දෙනෙක් මුණ ගහිලා හතර පැත්තටමයනවා අපේ ගෙදරත් තේවාගේ අම්ම ආවි කොහෙෙන්ද දන්නේ තාත්තාාව කොහෙන්ද දන්නේ ලොකුපුතා පොඩිපුතා ලොකුදුව පොඩිදුව මේ යි කොහෙෙන් කොහෙෙන් ආවද දන්නේ ඇවිල්ල හතරමං හන්දයේ මුණගැහුණුගේ එක තැනක එක පවුල්ලක එක ගෙදර මුණගැහිලා හැබැයි ඒගොල්න්ගේ ක්‍රියාකාරකං වෙනස් සමහර දරුවෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් තුනුරුවන් අදහාගෙන වැඩ කරනවා හැවයි සමහර මෞපියෝ බොහොම කනස්සල්ලෙන් කතා කරනවා සමහර දරුවෙක් ඒ පාරට ගණ්ඩ බැරිවිච්චියක ගැන්න ඉති ගහින්ද මේ එකම පවුලේ අය මරණයට පත්වෙලා සමහරු දෙවුලොවයනවා සමහරු නිරේටයනවා සමහරු අය මනුලොවෝ මේේනවා දෙ ඒවාගේ විවිධ විවිධ පැතිවලට මේ පවුලෙෙන් නික් මිලා ඇගොල්ල යන්ඩේයනවා ඉහල ඉඳ ලෑවිල්ල සමහර කට්ටිය ප්‍රඥාව පාවිච්චි කල්ල ඉහළමයනවා සමහරාය මෙහෙම නවතිනවා සමහරයි පහළමයනවා හැබැයි අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් තමයි ඒයට ආය මතුවෙන්ඩ වෙන්නේ. එක හරි අවාසනාවන්ත ජීවිතයක් නිමක් නැති මහපුදුමාකාර දුක්කිත ජීවිතයක්. කහිතල හිතල බලහම තමයි කලකිරෙන්ට තියන්නේ. තරිසන් අපා ජීපදිලා මොන තරන් සහිත ජීවිතයක් ගෙවනවද අසුචි ගොඩි, මඩ ගොඩි, ගොමගොඩි ව ජීවිත දැක්කහම මේ ඔක්කොම කාලයක් මනුස්්‍යයෝ හැටියට කාලා බීල ඇඳල පැළඳල යානවාහනෝරින් ගමන් ගිහිල් හිටපු මිනිස් වන අදමයින්නේ එතට මේ සංසාරය කොයි තරන් බියකරුද මෙහෙ නවතින්ටන මේ වහවහා එතරවෙඩමයි තියෙන්න්නේ ඇති මේවාගේ කරුණු අපි මුලිනුත් සාකච්ඡා කළ නමුත් නැවතත් මේ දේශනාවට එකතු කරගෙන තවත් කරුණු ටික් ඉතරු කරගෙන මේ සාකච්ඡා කරන්නේ මේ අපි නැවත නැවත සිටිය යුතු දෙයක්. නැත්තං සංසාර බොහොම භානකයි දුකයි කියලා දේශනාවල් වලින් අහනෝව මිසක් එක අපි ජීවිතයන දැනි ලනෑ දුකයි කියලා ඇහෙනෝ අවිතරයිතියන්නේ. අපි දන්නෑ මේ ජීවිතෙන් චුතවනාට පස්සේ අසුචි ගොඩක ඉපදෙන්ඩ ලැබුණු එහන්ට බැස්සෙක් වෙලා ගෙමැස්ෙක් වෙලා කෝන්දුරුවෙක් වෙලා ඉපදෙන්ඩ ලැබුණු එඒ ඔක්කොම ජීත මනුස ජීතම තමයි. එනිසා ඒ කාරණාව මනාවවිි තේරුම් අරගණ්ඩෝන ලැබිච්ඡ අවස්ථාවෙන් වහ වහා ප්‍රයෝජන ලබන්්ඩත් ඕන. ඊළකට පිනතිනි මේ දේශනාව අපි සඳහන් කළා මේ සුධර්මා දේව සභාව වගේ තැනක් මහා ආනුභාව සම්පන්න සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සි වගේ අය පරිහරණය කරන තැන. සක්කෝ දේවරාජා මහිද්දිිකෝ මහානුභවෝ සක දේවන්දරයන් වහන්සේ මහා ඉරුදිබන්ත් එවගේම මහා ආනු භාව සම්පන්නයි මහපුදුමආකාර ප්‍රඥාවක් තියෙන කෙනෙක් කොයිතරං ප්‍රඥාවන්තයිද සෝවාං වෙන්ඩ කලින් සක් දෙවිඳ ළඟට කෙනෙක් නැතන් දහසක් දෙන ඇවිල්ල ප්‍රශ්න දාහක් ඇහුවොත් එක පාර සඳහන් කරනවාඒ ප්‍රශ්න දාහටම එක පාර උත්තර වැටහෙනවා කියලා. එක පැහැජලිව සඳහන් කරනවා එහෙම වැටහුණේ සෝවාන් වෙන්න කලින් කියලා. එන සෝවාන් වුනාට පස්සේ කොහොම ප්‍රඥාවක් ඇද කියය ල අපිටි තේරෙන්නෑ.ඇැ මේ මෙතනෑ අපිට තවත් අපූරු කාරණාවක් මතක් කරනවා. එය සක්‍ර දේවේන්දර බවට පත්තුනේ මගමමානෝකතුමානි. එතවොට ගමානෝකතුමා සක්‍රදේවේන්දර බවට පත්වෙන්ට පාරමිතා පිරිවී අබුද්ධුවොත් පාද කාලිකන. පාරමිතා හතක් වෘතපද හතක් දිවිහිමියෙන් සමාදන් වෙලා තමයි සක්‍රදේවේන්ද්‍ර බවට පත්වෙන්නේ. දිවිහිමියෙන් මවුපියන්ට සැලකීම. දිවිහිමියෙන් කුලේ ජේෂ්ි ඇන්ට සැලකීම. දිවිහිමියෙන් බොරු කියන්නතුූ හිටපෙක් එවගේම දන්දෙන්ට අවස්ථාව එළඹිලා තියෙනවනං යම් තැනකට හැමට පෙරදන්දුන්නා. දෙකනි පුරින්ද කියලා නමක් තියෙන සක්‍රදේවේන්දරෙන්ට හැමට පෙරදන්දුන්නා. දන්දෙන්ට වෙලා තියන්නේ කොතෙන්ට ද අනික්කයියන්න කලින් තමන් දුන්නා. ඉති ඒවාගේ මහ උසස් කටයුතු ජීවිතයට සම්පූර්ණ කරගත්තා.ඉලට හැම තැනමුවය ආවාස හැදවා අම්බලං. දානසාල්ලා ඒවාගේ දේවල් හදපු නිසා වාසව කියලා නමකුත් තියෙනවා. ප්‍රශ්න දාහකට එකවර උත්තර වැටහෙන් නිසා සහස්සක්ක කියල නමක් තියෙනවා. සුජාත කියන අසුරකඥ්‍යාව ගිස්වාමයා වෙච්ච නිසා සුජම්පති කියලා නමකුත් තියෙනවා. ඉති මේවාගේ නං හතක් තියෙනවා. බෘතපද හතක් සම්පූර්ණ කලා. අබුද්ධෝොත් පාදකාලයක ඉති එතවට අපේ භාගිතුන් වහසේ පහළ වෙන කාල වෙනකොට සක්‍ර දේවන්දරයන්ගේ ආවුෂ්‍ය පිරිහෙන කාලි අපේ බුද්ධ කාල වෙනකොට අවුෂ පිරිහෙනවා ඉතින් ඒ වෙලාව ආවුෂ පිරිහෙන බව දැනගැෙන මං මේ මොකද දැන් කරන්න දුකයි හරියට දැන් සක්්‍ර බව නැතිවෙෙන්ඩ යන්නේ මේ දෙවලවිින් චුතවෙන්ඩ යන්නේ දිවි රාජකම අහිමියෙන්ඩ යන්නේ කල්පනා කළ මොකද කරන්නේ එවෙලා එම මතක් කෙනවා බුදුරජාණන් වහන්සගාවට ගියානං හොඳයි කියලා නමුත් ඒකාලි නිතර නිතර භාගිතුන් වහසේ දකිින් නැවිල්ලා ලොකු පලපුරුද්දක් තිබුුණෙනෑ යෙයින්ද භාගිතුන් වහසේ දකිින්ඩ යන්ඩනම් පුරුදු කෙනෙක් ඉන්නවනම් හොඳයි ඉතින් ඒ නිසා කවුද පුරුදු කෙනා එතකොටම මතක් කෙනවා මේ ගාන්දර්ව පුත්තරයක් ඉන්නවා පංචසික කියලා. පංචසිකනක් නිතරම බුදුන් දකිින්ඩ යන කෙනෙක්. එන පංචසිකක් ඇන්ඩ න කියල පංචසිකට කතා කර නයනෝ. ජ බාගිතුන් හස ොුණගහන්් වහම් භාගිතන් වහස සමාධයට සමවිදිල ඉන්නේ. අවදි කරන්ඩ බෑ එති ඒ වෙලාවේ සක්‍ර දෙවේන්දිරයෝ කියනවා පුළහන් දෙයක් කරන්ඩ එ ආවශෂවේගෙන් පිරිහිලා යන. පංචක ඉට වස ගීතයක් ගායනා කලා කියලා තමයි සඳහන් වෙන්නේ. එක පංචසික මහදාගත්ත බුදුගුණ ගීතයක්. පංචසිකය එක හදලතියන්නේ ප්‍රේම ගීතයක් වෙනුවට නමුත් ඒක බුදුගුණ ගීයකින් තමයි හදලතිය. බුදුගුණ තමයි එකතු කරලතින්. එය මේ ගීතයේ ගායනා කරනන්න භාගිතු නහස සමාධීෙන් අවතියනවා. භාගිතු නහසේ අහනව කවුදදු මේ ගීතය හැදවී. භාගිතු නහසේ ගීතවලට කැමති නේ. ීතතා හන්ඩුවත්්‍ය ාගිතුන් හස කැමති නෑ මොද ගයනව කියලා කියන්නේ අඩනව කියලනෙ භාගිතුන් හස දේශනා කලෙන්නේ. රුන්න විදම් භික්කවේ යදිතන් ගීතේ මහනෙනෙ ගැයිීම කියල කියනෙ හැඳීමකි. නැටීම කියන උමතුූවන්ගේ ක්‍රියාවකි වාාගිතුන් හසේ මයි දේශනා කරන්නේ. දෙ මේ මෙගේ ගීතයට සතුටු වෙලා මේ කතා කරනවා නෙමෙයි. ඔහ බදගුණක් ියලතිෙන්නේ සූරිය අ වච්චසාගේ හිත දිනා ගණ්ඩෝල නිසා ඉති දැන් මෙයා ගාන්දොර බුත්‍රයා තමන්ග ගීතේ ගැන ලොකුවට කී කියය ඉන්නව සක්‍රදිවියන්ගගේ කාරණාව අමතක වෙලා ඉ වෙලා එබොහෝ මමාරුවෙන් ආය කියනවා මේ මට අවස්ථාව දෙෙන්ට ඉතිින් අවස්ථාවරන් දුන්නහම භාගිතුන් වහසට වන්දනා කරලා භාගිතුන් වහසතක කතා කරලා ය අතරේ තමයි ාගතතුන් වහසේ සක්ක පඤ්්‍ය කියන සූත්‍රයේ දේශනා කරන්න. සක්්‍ර දෙවියන්ටයි එක දේශනා කරන්නේ. මේ සක්ක පං්ජ සූත්‍රයේ දේශනා කරන අතරතුර සක්්‍ර දෙවියන්ගේ ආවුෂ පිරිහෙනවා. ආවුෂ පිරිහලා සක්‍ර දෙවියෝ චුත වෙනවා. අපි විදිරි ගියවොත් සක් දෙවිඳු මැරෙනවා. හැබයි මැරෙනවත් න චුතවෙනවත් එක්කම නැවත සක්‍ර දේවේන්ද්‍රය වෙලා එතනම උපදිනෝ. එතකොට තමන්ගේ ආවිෂ ඉවරටම ඉවරේලා සක්‍ර සම්පත්තියෙන් පිරිහිලා චුතවෙලා නැවත එතනම සක්‍රය වෙලා ඉපදුනා කියලා දන්නේ සක්‍ර දෙවියයි බුදුරජාණන් වහන්සේ විතරයි. එක ඒතරම් වේගින් සිද්ධවෙන වැඩක්. චුත වෙනකොටම පහල වනා ඇති මෙහහින් අත්හරණකොටම ඉලකට අල්ල ගන්න. ංජසිකවත් ඒේ කතාව දන්නේ. මමක කීවි අපිට දැනගණ්ඩ තින වටින කාරණාව කියලා. දිවිහිමියෙන් මුළු ජීවිත කාලයක් පුරාවට බෘතපද හතක් ආරක්ෂා කරලා ලබාගත්ත සක්‍ර සම්පත්තියේ. එවත් රකින්ඩ බොහොම පහසු දේවල් නෙමේනි. එහෙම ලබාගත්ත සක්‍ර සම්පත්තියේ මේ බුද්ධ සාසනය එක බනත් කහලා ලබන්න පුළහන්. එකන බණ අහනව කියන එක මොන තරන් වටිනවද කියන කාරණාව ජීවිතයට එකතු කරඩ හරි අූරු තෙනක්. සක්ක පංජසූතරය හනකොටම ආයසක්‍ර වෙලා මොකදනවා. ඉතින් ඒ සක් දෙවිඳුව සක්කෝ දේවරාජා මහිද්දිිකෝ මහානුභව්වෝ මහා ඉරදි සම්පන්නයි මහත් ආනුභව සම්පන්නයි මහා ප්‍රඥ්ඥාවන්තයි එකවර ප්‍රශ්න දහසකට පිළිතුරු වැටහෙන්නේ ස දෙවිඳ කිය කියන්නේ. එරට සඳහන් කරනවා සුධර්මා දේව සභාව වගේ තැනක් පරිහරණය කරඩ සක් දෙවිඳු වගේ කෙනෙක් තමයි සුදුසු ඒවගේම සක්දිවිඳුට තියෙනවා පෞද්ගලික විමානයක් එකට කියන්නේ වෛජයන්තය ප්‍රාසාදය කියලා මේ ප්‍රාසාදය යොදුන් දාහක් උසයි කල සඳහ කරන. සප්ත රතනවලින් තමයි නිමාවන්නේ. පිනතින යොදුන් දාහක් කියල කිය හම. යදනකට සැතැක්ම දහක් කියල කල්පන කිරුවත් කොච්චර උසයිදිී කෙ හිතන්න්නේෝන. මේ තරන් මහානුභාව සම්පන්න දිව්‍ය විවානයක් ලබන්ඩ සංසාරි කරගත්ත කොයි තරන් උතුම් පුසල ශක්තියකින් ඔහු පොහොසද්ද. අ ඒකයි භාගිතුන් වහසේ දේශනා කලේ පිනැතුී. පිනනං කම්මැලි නැතුව නිතර නිතර කරගතයුතු දෙයක් මහනෙන පින කියල කියන්නේ සැපේට නම මතු යමෙක් සැප බලාපොරොත්තු වෙනවනං ඔහු කළ යුත්තේම පින් කියල සඳහංකදේ එනිසා අත පහුනොකර කම්මැලි නොවී වැඩි වැඩියෙන් පින්කංකර ගැන්ඩ උනන්දුවෙනක ඥානවන්තයාගේ තවත්්‍ය කලක්‍ෂණයක් සුධර්මා දේවසභාව යුදුන් පන්සීයක් උසයි වෛජයන්ති විමානය යුදුන්දාහ කුසයි. අපේ සූත්‍රවල සඳහන් කරනවා මේ දේව සභාවට දෙවියෝ රැස්වෙන හැටි සක් දෙවිඳ ඇතුළුව දෙවිවරුත් තිස්තුන් දෙනෙක් මේ දිවිය සභාවේ ප්‍රධානාසනවල වැඩඉන්නවා. ඇයි තාවතිංසන තාවතිංස කියල කියන්නේ දෙවි රජවරුත් තිස්තුන් දෙනෙක් මේ දිවියලුක ඉන්නවා ඒ තමයි තාව තිංස කියල කියන්නේ කෞදමි රජවරු තිස්තුන් දෙනෙක් වෙන්නේ ඇයි මෙතනත් තියෙනෙ අපූරු සත්පුරු ශහමුව මගමානෝකතුමා පාරමිතාපුරණ කාලෙ මගමානෝකට හිටියන යාළුවූ තිස් දෙක එ යාලුව තිස් දෙන්නටම දෙවලවයන්ට පාර හැදුව මගමානෝක එන මගමානෝක සක්විති වුණා ඉතිරි රජවරුත්තිස් දෙදෙන බවට පත්වෙන්නේ යාළූ තිස් දෙදෙන. අයිරාවන හස්තියා කියල කෙන අති සුවිශේෂී හස්තිරාජයෙක් ඒ හස්තියා ගැන වෙනම පරිච්චියයදයක් කතා කළ ටයි. දෙවිවරු ලක්ස ගණනකට යන්න පුළුහන් වාහනයක් අයිරාවන කියල කියන්නේ. ඇතෙක් තැබැ දෙවිය ලෝකයේ තිරිසන්ඩු නෑ කියන කතාව විශේෂයෙන් මතක් කරන්නරෝනෑ. එක අට්ටකතාවල විශේෂයෙන් කියලා තියෙනවා. අස්යෝ දහස් ගන යොදාපු දිව්‍යමයේ රත කියලා කැහැමේ අස්යොත් දිවියලෝක ඉන්නවද කල හිතෙනවා අයිරාවනත් ඇතෙක් එ එහ දිවියලෝග එහෙම ඇත්තුත් තින්නවාද නෑ පිනතින මේ ඔක්කොම දිව්‍ය පුත්‍රයෝමේ ඉන්නේ එක පරිවාර දෙවියෝ එකන්නේ මහ දෙවියන්ගේ සේවක දෙවියෝ මහත් වූ ආනුභාව සහිත දිව්‍ය සැප විදිනා අය. නමුත් තමන්ගේ කාර්ය භාරය කරඩ වෙච්චහම අවශ්‍ය විදිහයට වෙස් ගන්නවා. රථයා දිින්ද වෙච්චාහම අස්සයකුගේ වෙෙස් ගන්නවා. අයිරාවන කැන දිවිය පුත්‍රේ. එදි යා කල්පන කරලතිනි මං තිරිසනය කැරිට හිටියේ මනුස්ස ලෝක. මංකොහොමද දිවිය ලෝකයා ව. එතකොට තමයි දැනගන්නේ මගමානුවක වගේ සත්තුරුෂයෙක් නිසයි. තිෙ කැටිහිටපුු මට දෙව්ලොවේන්ඩ ලැබුණේ එන මං ඔවුන්ට කෘතගුණ සලකණ්ඩුවනෑ සක් දෙවවිදු ඇතුළ දෙවවිවරු කොහැරි අන්ඩ ලෑස්ති වෙනකොට මෙ දිවිය පුත්‍රයා තමන්ගේ ඇඟ වෙනස් කරනව ඇතෙක් කැටියට. ඇති ඒ දෙවිය පුත්‍රරය ගැන ලොකු පරිච්චිය දෙයක් කතා කර්ඩුවනෑ. ඒයි සඳහන් කලේ දෙවිවරු ලක්ෂ ගණනකවාහනයක් යොදුන් ගණනාවක් දිගයි. ඉන්දා අස්රිමත්ව. ඇතික් දලා හතක් තියනවා දල හතේ පොකුණු හතක් තියනවා පොකුණු හේ මල් පඳුරු හතක් තියෙනවා මලක මල් පෙති හතක් තියෙනවා පෙති හතේ දිවියන්ගන එක පෙත්තක දිවියංගනාව හත් දෙනෙක් නටනවා. එතකට පෙති හතේ දිියාංගනාව හතලෙෂ් නමදනෙ ක්‍රංඟපානවා ඒ නැටුම් බලන්ඩ මේ දළවුඩ ආසන තියෙනවා. අපි තෙරෙන් මේ හස්තිියයක් කොමද කියලා. එ තරම් අසිරිමත් විස්තරයක් මේ හස්තේ රාජය පිළිබඳව තියෙන්නේ. සක් දෙවිද පිළිබඳව විතරක් ඔහුගේ හිසමත තනිකර මානික්‍යම යාසනයක් තියන්නේ. එක හරි විශාලයි.ගෙනම නුවරක් වගේ විශාල උස කොඩි ගස් ලෙල දෙනව කියල සඳහන් කරන්න. කොඩි ගෙජ්ජි බැඳල ින් කිිනි හණඩන ගෙනව කියල සඳහරන්නේ හස්තියා ගැ උද. ය හිද අයිරාවන ගැෙන අපිට ලේසියෙන් තේරුම්ගඩ පහසු නෑ නමුත් සත්පුරුෂයන්ගේ හමුව හැමදාම සැපයක්මයි ඇති එනිසා සඳහන් කළා මේ දෙවි රජවරු තිස්තුන් දෙනෙක් ඉන්නවා කියලස්සව ධර්මා සභාව විශේෂයෙන් තෞති සාවම දෙවියූ ඉට අමතරව ඒ දෙවි රජවරු තිස්තුන් දෙෙනම විශේෂ ආසන මේ සුදර්මා සභාව විශේෂයෙන් පණවලා තියෙනවා. මේක රජ කෙනෙක යටතේ කෝටි ලක්සේක විතර සේනාවක් ඉන්නවා කියල සඳහංකර. එ මොන රජවරු යටතිද. සතරවරං දෙවී රජවරු ො සුධර්මා දේව සභාව සක්‍රදේවේන්දරයෙන් ඇතුළු තිස්තුන් දෙනාගේ ආසන පැනෙවට පස්ස ඊට පස්සේ අසුන් පනවලා තියන සතරවරං දෙවියන්ට. සතරවරං දෙවරු කියන්නෙත් මහා බල සම්පන්න පිරිස. පුදුමාආකාර බලයක් තියෙනවා ඉන්ද්‍රනම් වූ පුතුන් ඉන්නවා කියල සඳහන් කරනවා සේනාධිපතිවරු සහ මහා සේනාධිපතිවරු වන්නවා මෙ සතරවරං දෙවියන්ගෙන් එක රජෙක් යටතේ කෝටි ගානක සේනාවක් ඉන්නවා කියල සඳහන් කරනවා. අපි සාමාන එහිතනවට වඩා හරිම ප්‍රබලයි මේ රජවරු. ඉළග්‍ර සඳහන් කරනවා යක්ෂ නාග ගාන්දරව සහ කුම්බාණ්ඩ කියලා දේව කොට්ටා සහතරක් ඉන්නවා කියලා. යක්ෂයන්ට අධිපති වෙසමුුණිදි විරාජය යක්ෂහැන්ට අධිපටි. ඒවගේ මෙ යට යක්ෂ නාග ගාන්දර්ව කුම්බාණ්ඩ. දස් ගනන් අයින්නවා. යුදුන් එකසිය පනහක් දිගයි වෛජයන්ති රථය සක්‍ර දෙවියන්ගේ. රතය යොුදු එකසේ පණහක් දිගයි. ඉළට සඳහන් කරනවා දිව්‍යමේ අශ්යෝ දාහක් යොදන්ඩ පුළුවහන් කියලා මේ රතයි අස්වබල දාහ අශවබල දාහක රථය ඉළඟට සඳහන් කරනවා මේ අශ්වයන් කියලකීවට දි්‍ය පුත්‍රයන් කියන කාරණාව අපි සාකච්ඡා කළා මේ රථය මොනතරං වේගෙන් ගමන් කරනවාද. මේ රථවලට තියෙන්නේ මනෝ ජවන් කියල කියන්නේ ඒ තරම් වේගවත් ඇයි මේ මනෝ ජවන් කියල කියන්නේ හිතනකොට ගිහිල්ලේ කරයි මනසවේගේ පෙන්න්න දැන් අපිට රුවන් වැලි සෑය මතක් කියෙනකොට අපි මළුවට ගියා වගේන්නේ එතන තියෙන සියලුම දේවල් අපි කලින් දැකල තියෙන නිසා අපේ මනසේ චිත්‍රණය වෙනවා තුම හිත කොහෙවත් යන්නේ නෑ දදුරං ගමන් ඒක චරන් කෙල සඳහන් කිෙරුවට මෙ හිත දුර ගමන් යන්නේන. සඳහන් කරලා තියෙන හිත කෙස් ගහක තරන්ගත් දුර ඇන්ඩ බැයි කියලා. හිත කොහෙවත් යන්නේ නෑ.ම හිත යනවනන් අපට හිත ඕන තැනකට යවන්න පුළුවන් වෙන්නෙපැයි. සමල්ලාට වැරදිටත් බොහෝවාය පිළිගන්නවා. හිත යනවා කියලා නැ හිත යන්න පිටතින අපි කලින් දැකල තියනෙන දෙයක්. නසි අරමුණු කරන එක කරන්නේ. හිට යනවන ඇමිරිකාට ගිහිල බල්ලලට කියන්න බලුවන්නේ. නමුත් අපි ගියපු නැති රටක දොරතුරු හිත දන්නේ හිතට යන්න පුළුවන් එහිතරතුරු දැන ගණ්ඩ පුළුවන් නෑ අපි ගියපු තැන්වලේවා විතරයි දන්නේ. ඒන්නේ කලින් දැකල තියපු තියන දෙයක් නැවත හිතේ ආවර්ජනය කරන එකයි කරන්න. ඉති ඒ දැකලා තියෙන නිසා රුවන්වෙලි සෑ ගැන හිතන කොටම අපි ැලි මලුව ගල් මලුව මේ මිනිස්සු හැසිරෙන් හැටීමේ ඔක්කොමද අපට මේ මැවිල පේනවා එදර ඒ මනස කොයි තරන් වේගවත්ද ඒ අපිට මතක යාවර්ජනය වී මෙහින්ද මේ දෙවියන්ගේ රත්ත මනෝ ජවන් කියල කියන්නේ දිවියලෝකඉදලා මහම වුණනා වියනට අන්ඩෝනැරුවන් ලි සෑය වඳින් දෝන කියල හිතනකොට මේ තාමත් හිතනවා වගේ සෑේගාවට එනකොට සිතුවිල්ල වේගෙන් යනවා. ම රතම මේ ගොල්ලන්නට යෙන්නේ. මාතලී නම් වූ රතාචාර්වරයෙක් සක්‍ර දෙවියන්ට ඉන්නවා. අදහසට අනුව තමයි ගමන් කරන්නේ සඳහකරනම සක් දෙවිඳගේ අදහසට මේ රථේ යන්නේ. සක් දෙවියන්ට හිතන දේවෙනවා අපි යන රතයක් අපේ අදහසටනුව අපි ඒ පැත්තර හරවගන්නවා සක් දෙවිඳදර දින හිතන්ඩ විතර හිතන පැත්තර හරෙනවා. ඉ ඒහින්ද ඒ තරන් සුව පහසු. ඉළඟට සඳහන් කරනවා යම් තැනක් ගැන සක් දෙවිඳු හිතනවද එතැන්ට ඒේ ඒ මොහොතෙම ගමන් කරඩත් පුළහන් ගන කාරණාව මනෝ ජවන් කියල පැහැදිලි කරනවා. කියළඟට සඳහන් කරනවා පාරිච්චත්තක රුක්ෂය හෙවත් පර සතුරුක මකද මේ පාරිච්චත්තක රුක්ෂය සක් දෙවිඳුගේ විිය ලෝගගේ පිළිබඳව පැහැදිලිකිරීම කරන්නේ. වදරතන සූත්‍රයේ තුනුරුවන්ගේ ගුණ තමයි සාකච්චා කරන්නේ දෙවින්ට තමයි භාගිතුන් වහසේ විශේෂයෙන් ආමත්‍රනය කල්ලා මනුස්වායන්ට මෛත්‍රී කරඩ කියලා බාර කරන්නේ. එතට මේ දෙවිවරු පිළිබඳව අපි නොදන්න තොරතුරු රාශයක් රතන සූත්‍රයේ පැහැදිලි කරනකට අට්තාවේ සඳහන් කරනවා. විස්තරාත්මකෝ සාකච්ඡා කරනට මේ තියෙන අට් කතාව විස්තර ඇතන් අපි කතා කරන්න ගාතාාවච්චර දිග විස්තරනෑ. එන සඳහ කර පාරිච්චත්තක රෘක්ෂයහවත් පරසතු රුක. යොදුන් සීයක් උසයි මේ ගහ. එ වගේම සඳහන් කරනවා මේ ගහේ ඉතාම සුවඳ මල් පිබෙනවා. පරිච්චත්තක රක්ෂයය. පරසතු රුක කිය ලපි දෙවියවපෝජා කරන මල් පරසතු මල්ක ලබි කතා කරන්නේ. එළගට සඳහන් කරනවා යොදන් හැටක් දිග යොදන් පනහක් ප යොදුන් පහළවක් කස පාණ්ඩුකම්බල සයිලාසනය තියෙන්නේ මෙන්න මේ පරස්වතුරුක යට කියලා. ශක්‍ර දෙවියන්ගේ ආසනය ජයසුමන පුප්පවන්නු මේ ආසනය ජයිසුමන පුප්ප වරණයි කල සඳහන් කරනවා. එක සයිල මේ ආසනය යොදුන් හැටක් දිගයි එර යුදුන් හැටක් කියලා කිය ඇතක් මයිසිීයක් විතරේ. දලවසෙන් ඇතැක් මහයිසිීයක් විතර. හැතක්ම පන්සීයක් විතර පලලින් යුක්තයි හැතැක්ම එක සිය පණහක් විතර උසයි. සයිලම යාසනයක් නමුත් වාඩිවිච්ච හමකොයි තරං සවයිද කියෙල සඳහන් කරනවා ඉනගාවට විතරෙනකං එරෙනවා කියලා. අපි ඉතාම සුවදායක මෙට්ටේක වාඩිුුණා වගේ ඉනගාවටනකං එරෙන තරං සුවයි කෙල සඳහක් කරනවා. භාගිතුන් වහස්සේ හත්වෙනි වසවසන්නෙත්මයාසනය උඩ. දියන්ට දුක හිතන ාිතුන් වහස වාඩි ච්චහම ච විශා ආසන තව කෙනෙකුට අතවත් තියන්න බෑනේ නමුත් ඇතැක් මහයිසීයක් විතර දිගමේ ආසනේ භාගිතුන් වහස වාඩි ච්චාමනිකන් හරියට පේනෙවත් නැති තරන් කියල හිතන්නේ. එක දෙවියෝ වෙචර ලොකුද. සක්්‍ර දෙවියත් යොදුන් තුනක් විතට උසයි. මතක හැටියට යොදදුන් ගන්න කුස දෙවිය. ්‍රහ්මරාජයක්කනං සාමාන්‍යයෙන් බ්‍රහ්ම කයිෙන්ම මනුලුවට අව සාමාන්‍ය අපේ පලාතක් දෙකක් විතර හැටයනවා තේරන දිහරටකීවත් ඒ තරම් විශාල ශරීරතියන ඉති ඒ තරම් විශාල ශරීර තියෙන දෙවිය තමයි මහාසමය යහන වෙලාවේ එදිකට සිදුරක් ඇතුළ දෙවියෝ හැටැක් ඉන්න මොන තරන් නහතමානීව ඇඟවල් චූටි කරගෙනද අපිට වඩා කොච්චර උසස්තැනක දෙවියූ එහෙම දෙවිය උසස් තැනක ඉන්න බව දැන දැත් නිතරම සෙල්වත්ත ඉන්න බව දැන දැනත් අපිට වඩා උසස් වගේ හරියට දෙවියන්ට පින් දෙෙනකොට අත් දෙක පාතරදාගන්නේ න අපිට වඩා උසස් වැඳගෙන පින් දෙන්න වටිනවා. ලෝකෙ තියන වටිනාම දේන පින් දෙෙන වගේලා කියන්නේ ඉති වටිනාමදේ දෙන්්ඩෝනේ වැඳගෙන ඇතං වැදගත් දෙයක් දෙන්්ඩෝනේ වැදගත් ඉදිහයට තෝමට දෙවී අපිට වඩා නගක්ස්තක ඉ. තුර සඳහන් කලා පා්ඩු කම්බල සයිලාසනේ ජය සුමන පුප්පවරණයි. නවද දාගිතන් වහසේ වස් වසන්ඩගෙ හිෙල්ලා දෙවියන්ගේ අදහස දැක්කා මෙයාසන වාඩි ච්චාම ඉතුරු ඉඩට මොද කරන්නේ අප රාධි කියල හිතෙනවා දෙවියන්ට. නවද දාාගිතතු වහසගේ සංගල සිවර දිගැරල මෙ යාසනේ ලහම ඉතාම පුංචි පුටුවකටේ චීවරේ එලෙගුව එලුව වගේ හැම පැත්තෙම චීවරේ කොන බිමටම පාතිනවා. ාගිතුන් හස වැඩ හිටිය හම පැත්තකින් තවත් පැසලක් වගේ යක්ක්වති අට ඩක් ඉිතුරෙන්න්නේෑ මුලු ආසනේ පුරාම භාගිතුන් වහස වැඩවා. ඉරදිවන්තයකුගේ ඉරදිය ගැන ප්‍රශ්න කරන්න දෙෙපාකිල කිය නේකයි අපිටක තේරෙන්නේ නෑ. මෙලෝකී හිතන් ඩෙපාකි පු කාරණක පැයක්තිේන එකක් තම ඉරදදිවන්තයකගේ ඉරදදිිය ගැ හිතන්ඩයන්ඩපාක වදවත් තේරෙන්නේ නෑ. තවතිසාාවට පියවර දෙකින් බුදුරජාණන් වහස වැඩිය කියල කිය හම කර්ද දේරනි පියෝර දෙෙකින් කොහොමද තෞතිසාහාවට වඩින්න කියලා යොද නස හතරදාහක්තිේනව තෞතිසාාවට මනුස්සලෝකයෙන්දලා. නමුත් භාගිතුන් වහසේ පියවර දෙකයි තියන්නේ. තුන් එනි පියවරින් තෞතිසාාව ඇතුලි. භාගිතුන් වහන්සේ සිරි පහදාාතුව දිගු කරලා තිබ්බද. නැෑ කවදාවත් එහෙම කරන්නේ හැමදාම වඩිනකොට සිරිපතුල යම්ප්‍රමාණයක්ද දුරින්තියන්නේ කොහේ වැඩිය අත්තේ දුර වෙනස් වවෙන්නේ. ගිත හස සිරි පතර පිගැඩ ුගන්දර පර්වතය පාත්තුනාද මහම ේරුව පාත්වනාද ඒ අපි දන්නෙත් නෑ. නමුත් පීවර දෙකෙන් භාගිත වහස වඩිනවා. එති මේවාගේ හරි ආශ්චර්ය බත් ඉර්දිවන්තයකුගේ ඉරදිය පිළිබඳව සඳහන් කරනකොට. ඉළඟ්‍ර සඳහන් කරනා මේ පා්ඩු කම්බල සයිලාසනය කිය හම පාණ්ඩු කම්බල කිය හම සුදු රෙදිවලින් තමයි මේක හදල තියන්න කියලා. ශෛලමය ආසනයක් සම්පූර්ණ සුදුරේදියලල මනාව සකසපු ආසනයක්. ඉතාම මුරුදුයි සෛලමය ආසනයක් නමුත් සක් දෙවිතු ඉඳගත්තහම ඇඟෙන් භාගයක් මේ ආසනය පහළට ගිලෙනවා කියල කියන්නේ. ඒ තරම්ම සුවදායක ආසනයක්. මොන පිංකම කරපු නිසාද සක් දෙවින්ඳට මේවාගේ ආසනයක් ලැබින්නේ. මගමානෝක කාලී විමානය හදවෙලා විමානයක් කියෙල අම්බලමක් හැදුවනි විශේෂ අම්බලමක් හැදවා. අන්ගේ අම්බලම ළඟ කොබෝනීල ගහක් හිටෙව කියල කියන්නේ. හෙවනට එ කොබෝනීල ගහයට ගල්වලින් ආසනයක් හදනව අම්බලමට එන යන මිනිසුන්ට ඩිවෙන්ඩ. එ පිනට තමයි පාරිච්චත්තක රුක්ෂයට පාණ්ඩු කම්බල සයිලාසනයේ පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. කියලකට පින්නතනී මේ දිවිය ලෝකයේ සඳහන් කරනවා හිමියන් නැති විමාන තියෙනවා කියලා අයිතිකාරයෝ නැතිමාන දිවියලෝක තියෙනවා. මුලින් අපි සඳහන් කලා මේ කාරණාව මේ පෘතිවයේ මහා සමුද්‍රීෙන් හිමාලයන් සාමාන්‍ය ඇහැට නොපෙනෙන හිමිකරුවන් නැති විමාන තියෙනවා මෙ මහපොළොවෙ තියෙනවා අපේ ඇහැට පේෙන් නැති අයිතිකාරයෝ නැති විමානය. හිමාලෙත් එහෙම විමාන තියෙනවා. මහමුහ දෙත් එහෙම විවාන තියෙනවා ආලෝකයක්ෂයාගේ විමානයත් මහපොළවෙෙන තියෙන්නේ නවත් අපේ ඇහැට පේන්නේන යොදුන් ගානක්කුසයිරත්තරං විමානයක් අපිට පේන. මහාසාගරයේ තියෙන විමාන ගැන කතා කරනවා විමාන ප්‍රේතියන්ගේ විමාන ගෙන සමහරයටේ විමාන ප්‍රේතියෝ තමන්ගේ ඇඟ පෙන්නලා තියෙනවා තමන්ගේ මාලිගවල් පෙන්නලා තියෙනවා නමුත් සාමාන්‍ය පියවිය හැට අපිට පෙන්න්නේ පෙන්ෙනෑ නමුත් මේ විමාන තියෙනවා. නිරයවල් තියෙන බවත් සඳහන් කරනවා මිත්තවින්දක වගේ ජාතික කතාවල් වල මෙ මහා මුහුදේ නිරේවලුත් තියෙනවා කියලා. අපිට පේෙන්නෑ මික් නැත්තං පෙනෙන්ට තමයි තියන පවකාරයන්ට පේනවා. තමනුත් එහි අන්ඩ ලෑස්ති වෙලානං ඉන්නේ. කර උරචක්‍රමාලි කතාව තියෙන එක නිසානි. නැවේ අනකොට නැව නතර වෙනවා ඉඩ වසි තීරණය කරනවා පෞකාරයෙක් නැවේ ඉන්නවා අන්තිමට හොයාගන්නවා පෞකාරයා මොකදද කරලා තියෙන පව අම්මට ගහල තමයි නැවටි නගල තියන්නේ. දින්ගේ බරපතල අකුසල කර්මය නිසා මො මුහොද මැදදී මුහදර දාන්ඩයි තිීන්නේ. සිතින් නමුත් නැවේ ගීපවයි මොහු මරන් නෑ. වෙන ලෑල්ලක් වගේ උපකරණයක්දීලා නැවෙන් අයින් කරනවා. මොහ පාවෙල යනකට විමාන ප්‍රේතිීයූ හම්බෙනවා. ඔවුන් එක්ක ඉන්නවා ඉති ඔවුන් දවසන් භාගයක් දෙවවාගේ දවසින් භාගයක් ප්‍රේතලෝකකි දුක්කිින්දිින අය විමාන ප්‍රීතිීෝ කියය ඒක්කයි. ති දෙන්නේක් කම්බෙනවා හතර දෙනෙක් කම්බෙනවා හරිදිනෙක් කම්බෙනවා ඒගොල දුක් විඳන කාලිට කියනවා අප යනකං ඉන්ඩ අ අපිදාලය ඇන්ඩ පා කියලා නත් ඔහු නව තින්නේ ඒ අනකොට ම ඔොහට දකිින් ලැබෙන්නේ හරි ලස්සන මාලයක් දාගත පුද්ගලයකන්නවාඒ අටයට මල් මාලයක් වගේ බෙල්ල වටේට මඳුන් ගාල වගේ එති මේ මාලයේ ලස්සන පේන හැටියට ටිකක් දාගෙන හිටියොත් පුදුම වටිනාක මක් කියලා හිතෙනවා එඉද ගහිල්ල ඉල්ලන ට දෙඩ ෝකදාගඩ ඔහු කියනවා දෙන්න බෑ කියන මන් දෙනවා ලෝබවෙන් දෙපා මං අරංයනෑ මන් ටිකක් මේක දාගෙන බරල දෙන්නම් බේරෙන්ඩ බැරුවූ මිල්ලනවා දු රපුද්ගලය කල්පනා කරනවා එහෙන මගේ පවගෙවිලා මං වගේම පවකරපු කෙනෙක් වඩ ඇති මහු එහෙම කියල කල්පනා කරලා මල ගලවල්ලා දානව කරටට. බෙධන කටන ෑ හල කියන ග්ඩ කියලා. එක කරේ දැම්මට පස අය ගන්න බෑ. තවත් එවන් පවකාරයකුට තමයි දාණඩ හිතෙන්න්නේ. මේ මාලේ දාගනීන්නත් පෙර තමන්ගේ මෑනියන්ට පහරදීලාපු කෙනෙක්. මොෞත් අම්මට පාරදී ැවිල්ල තියෙන්නේ. මේ තනිකරම මේ මාලේ දැලි පිහියවලින් හදල තියෙන්නේ. අ අඳුන් ගල්වලාගේ පේන නිරන්තරේ හැරන හැරණ පැත්තර කැපෙන. ඇිල බෙල්ලටම ලේවැැක් කරෙනවා ඒයි මේ අඳුන් වගේ පේ න පවකාරකමට. ඉති අන්න ඒ මාලිට තමයි උරචක්‍රමාලය කියල කියන්නේ. අපිටත් කරදරකාරයෙක් මුණ ගැහුුණම් අිෝයි කතාව කියනවා. ඉති ඒ වගේ මේ මහපොලොවි හිමාලි මසාගරවල අපිට පෙනෙන නැති විමාන තියෙනවා කියන කතාව සමහර්තන් වල හිමිකාරයෝ නැති විමාන තියෙනවා කියන කතාව අට් කතවල්ල පැදිලි කරලා තියෙනවා. ඉලකට සඳහන් කරනවා මේ විමානවල මොනතරං වටින රථන තියෙනවාද එනිසා සඳහන් කරනවා මේ රථන අද අපට තේරුම් ගණ්ඩවත් බැරිවිදිහ රතන තමා විවිමානවල තියෙන්නේ මනොවද රථන කියන්නේ මැණක් වලට එහෙම රතනයි මේ තියෙන්නේ සඳහන් කරනවා මේ උදකප්පසාද මානික්කි වගේ මැනික් ට ජෝතියේ සිටිතුමාගේ මාලිගාවිති බිච්ච මැනිික්. ජෝතිී සිටතුමා බිම්පිසාර රජිරුවන්ට දුන්න මානික්්‍යය මේවාගේ දේවල් අපිට කවදාවත් තේරෙන්නේ. උදකප්පසාද මානික්්‍යය වේ භාර පරෝතය යට තමයි තියෙනවා කියන්නේ. සක්විති රජෙක් පහල වෙන කාලෙට එතනක් විිදිල සක්විති රජිරුවන්ගේ ආනුභාවයෙන් රජ්ජිරුවන්ට ලැබෙනවා. ඕනෑම බොරවතුරට ලංකලුත්. වීදුරු වගේ ඒ ජලේ පැහැදිලියෙනවා. යම් උස්දේක ගැටගහලා අහසටේ සෙව්ුවොත් යදුන් විසි පාක් විතර. ඉර පැහැව් වගේ එලිය වැටෙනවා. ඒ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිස්සු නැගිටලා ලහි ලහිඒ කර්මාන්ත පටන්ගන්නවා කියනවා අද එලිවෙන ක්න්නින්ද ගියාන කියලා. නමුත් මේ මධ්‍යම රාත්‍රියේ මෙ මානික්‍ය ඒත් තරම් එලියයි. ජෝතිය මාලිගාව කවදාවත් පහන් දල්වන්නේ නෑ. රජරුවේ කතා වාහනවා සඳහන් කරනව ස්වාමිනි කවදාවත් මේ මාලිගේ පහන් දැල්වෙන්නේ නෑ මේ මාලිගාව රෑට එලියේ කරන මැනික්මයි. නි රජ මාලිගාවේ නැද්ද කියලා හලා රජරුවන්ටත් මැනිකක් ජෝතය සිටතුමා දෙෙනවා. ඉතින් පින්නදන අපි එහෙම මැනික් දැකල නෑන. පුන්න වන්තයන්ගේ කාලෙට තමයි එහෙම මැනික්කම්භවවෙන්නේ. දැ මිනික් ගැනිට තේරෙන් ෙත් නෑනේ. මම කියන්නේ ඒවත් රතන. හැබැයි මේ මැනිෙක් කොලට වඩා අති උත්තරීතර රතන තුනක් මේ ලෝක තියෙනවා. මේ මැනික්කොල්ට ලංවැඩවත් බෑඒ රතනවලට. ඒ තමයි ත්‍රවිදරත්න්නේ සාමාන්‍ය මැනිෙක් තේරෙන් නැති අපිට තුනුරුවන් කවද තේරුම් ගඩද කියලා ඉහිතැන්්ඩෝනි. ඒ උත්තම රතනයංසරණයන් පුළහන් උනොත් යම් කෙනෙකුටට. අවුදු කෝට ්‍රකෝටි ගනක් නෙමයි කල්පගනන් සුවදාය එකයි. මේ උතුම් රතන සූත්‍ර දේශනාවේ ඒ අති ශ්‍රේෂ්ඨතර වූ රතනතුන ගැනම තමයි විස්තර කරන්නේ.ඇතිගෙහෙමනක් මේ සූත්‍ර දේශනාව තුන්ව නිගාතා රතනයෙන් මේ උතුම් රතනතුනේ වටිනාකම පැහැදිලි කරන්නත් එක්කයි මේ කරුණු සඳහන් කරමින් දෙවියන්ගේ ආනුභාාවයක්න් සඳහන්කරමින් ක්‍රමාණුකෝලු අට්ටකතාවේ කාරණනාවයි ල බිලා තියෙන්නේ තිඒ රණාවයි අපි මේ සාකච්ඡා කරමින් කිටියේ. තර්ම දේශනාවට තියෙන කාලයත් නිමාවෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව අදට මෙතරින් නිමා කරමු ඊළඟ දේශනාවෙදී මෙ රතන්න පිළිබඳව එමරත තුනුරුවන් පෙළිබඳව රථන සූත්‍ර දේශනාව සහ අට්ට කතාවිමනෝද කියලතියෙන්නේ ඒ කාරණාව සාකච්ඡා කරමින් දේශනාව ඉදිරියට අපි පවත්වගෙන යම්මු. ත අද මේ උතුම් ධර්ම දේශනාවී දායකත්වය දරුන් ලබනවා දායකත්වය දරණ පින්වත් පිරිසෙසහි පත් කරන්නේ උතුම් වෝ ධර්මදානමයේ පුුණ්‍යෙ කර්මයට නන් අයිරිං දායක වූ සියලු දෙනාගේම සහභාගිත්වෙන් මේ උතුම් ධර්මදානමේ පින්කම සිදු කරන බවයි තු රමුණ ැට ඒ ත්තුපුරුෂ පෙන්වත් පිරිස සිහිපත් කරුන් ලබන්නේ නිදන ප්‍රාප්තියට පත්වන පුෂ්පා ගමගේ මෑනියන්ට චන්ද්‍ර කුමාර ඒකනායක මාමාට සුමනා ඒකනායක නැන්දාට එම දෙපලගේ පොඩිපුතනුවන්ට මේ ධර්මදාන මේ පුුණන්න කර්මයට සහභාගිවන සියලුදනාගේ නමින් මේගිය සියලූම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අනු මෝදංගේවා උතුම් ව ධර්ම දානමේ පුුණ්්‍ය කර්මයට නන් අයිරිං දායක වූ සියලු දෙනාටම ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ඌූ චතුරාරිි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ කුසල කර්මයන් ගේතු වේවා ගෞරවනීය දේශකයණන් වහන්සේටත් මේ උතුම් කුසල ධර්මයන් අනුමෝදං වේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩ භාග්‍ය වාසනාව උදාවීවා කියලා අපට ආශිර්වාද කරලා තියෙනවා මේ මස උපන්දිනය සමරණ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන අතර අසනීපේකින් හෝ යම් පීඩාවකින් පෙලෙන යම් කෙනෙක් ඉන්නවනං සියලු දෙනාගේම සියලු දුක්කරදර කම් කටුළු දුරුවේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් කරනවා සියලු ලංකාවාසීන්ට සතුටින් ජීවත් වියහැකි උතුම් පරිසරයක් රට තුළ නිර්මාණය කරගන්්ඩ, මේ උතුම් කුසල කර්මයනුත් සම්මාදිිට්ටික දෙවි දේවතාවුන් වහන්සේගේ අනත අනුභාාවයනුත්. අවස්ථාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනය ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහන් නිවනිින් සැනසෙන්ඩ එතෙක් නිදුක්ව නිරෝගීව බොහෝ කුසල් දහම් රැස්කරගණ්ඩ මේ උතුම් කුසල කර්මය සියලු දෙනාටම හේතු වාසනාවේවා කියල දායික පාර්ශය විසින් පුුණ්්‍යානුමෝදනා කරලා තියෙනවා. එම කල්්‍යයානමිත්‍රව උදායක පිරිස ඇතුළු අනුමෝදන් කළසිියලු දෙනාටමත් ආශිර්වාද කළ හැමටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිතප්‍රතිපදාවකින් අමාමහනිවනින් සැනසීම සඳහා මේ සියලුම කුසල කරමයන් හේතු ආසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්hාචබුම්මත්තා දේවානාගා මහිද්දිිකා nyaang අ ditවාचරරක තුළ keසාසන දේව වසතුකාලී නే ස්‍යය සම්පති හේතුച පිතോ බවතුළකචරාජා බවතු දම්මිකු